වර්ෂ 1942 අංක 20 දරන විශ්වවිද්‍යාල ආඥා පනත මගින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වීම සනිටුහන් වෙයි. මින් දශක එක මාරකට පමණ පසුව එනම් 1960 දශකයේදී සුබසාධක කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වීම උදෙසා සංවිධානයක් ලෙස ලිපිකරු සහ කාර්මික සහායක සංගමය ආරම්භ වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් හෙවත් විද්‍යාල මන්දිරයේදී ආරම්භ වන මෙහි ප්‍රථම සභාපති වශයෙන් වීසී රත්න සභාපති සහෝදරයා පත්වෙයි. පේරාදෙණිය මණ්ඩපය සහ කොළඹ මණ්ඩපය එකතුව වෘත්තීය ගැටලු පිළිබඳ සාකච්ඡා කළ අතර එහි සංගමයේ කාර්යභාරය තවත් වර්ධනය වී ලෝක සමාජය තුළ මෙන්ම ශ්‍රී ලංකාවේද එවකට ඇතිවෙමින් තිබූ වෘත්තීය සටන් පිළිබඳ ප්‍රබෝධය සමග ලිපිකරු සහ කාර්මික සහායක සංගමයද වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් බවට පත්වේ. මීළඟ සභාපතිවරයා ලෙස W. කල්පගේ සහෝදරයා සංගමය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. දැනට ජීවතුන් අතර සිටින පැරණිතම සභාපතිවරයා වන්නේ දීරසේකර සහෝදරයා. පළමුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකාර කාර්මික සංගමයේ පැවැතුනේ කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල දෙක සම්බන්ධ කිරීමෙන් පමණයි. මගේ නායකත්වයේ යටදී කැලණිය, මොරටුව, ශ්‍රීජාවර්ධනපුර, මාතර, මඩකලපුව සහ යාපනය යන විශ්වවිද්‍යාලවල සාමාජික සමාජිකයන් ඒකරාශී කරමින් සහ සාකා සමිති සංගම් පිහිටුවමින් මේ ප්‍රබල වෘත්තීය සමිතියක් බවට පත් කළා. අපේ බලවේගයේ ඉදිරියේදී කිසිම ජගතිකුට නැගී සිටින්න බැරි බව අපගේ වෘත්තීය සමිතිය විසින් ඔප්පු කර තිබෙනවා. මා විසින් රැස්වීමක් පවත්වන අවස්ථාවේදී පොලිසිය පැමිණිලා නීතිවලදී රැස්වීමක් පවත්වනවා කිය මා අත්අඩංගුවට අරගෙන ජීප් රථයකට නංවා ගත්තා. ඒ අවස්ථාවේදී අපේ කම්කරු සහෝදර සහෝදරයන් ජීප් රථයේ යටට රිංගල නිදාගත්තා. පුළුවන් නම් අපේ නායකයා අරගෙන ඵලයන්. හැබැයි මරණ කීපයක් තුලින් ඒ නිසා එදා සිටි ඒස්පී වන්නහත් කියන පුද්ගලයා මාව ජීපකෙන් එළියට බහින්ද මට කියලා මම ජීපෙන් එළියට බැස්සා. අන්තර් විශ්වවිද්‍යාල වශයෙන් අපි සියලු දෙනාම ඒක රාශි කරා. ඒ හැකියාව මේ කුක්ටයකට තිබුණා. ඒ වගේම ඉන්ඩිපෙන්ඩන් ට්‍රේඩ් යුනියනයක් හැටියට ස්වාධීන වෘත්තීය සමිතියක් හැටියට අපි කිසිම දේශපාලන පක්ෂයක උපදෙස් අවවාද අනුශාසන උපකාර ලබා ගත්තේ නැහැ. එතකොට ඒ සෑම විශ්වවිද්‍යාලයක්ම වැඩ වර්ජනය කරනවා. ආයි අහන්න මොකක්ද හේතුව කියලා. දීරසේකර සභාපතිතුමා කිව්වා කියලා කිව්වොත් ඒ ප්‍රමාණවත් ඒ තරම් අපි ශක්තිමත් ඒ ශක්තියට මුළු පාලක පක්ෂයමත් ගෙන් හිටියේ. මෙකල ප්‍රධාන ලේකම්වරයා ලෙස චන්ද්‍රා භාරතී සහෝදරයා සහ භාණ්ඩාගාරික ලෙස ලියනගේ සහෝදරයා කටයුතු කර ඇත. වෘත්තීය සමිතියක් කියලා කියන්නේ තමන්ගේ සාමාජිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න. ඔව් මම ඒකට අදත් එකගයි. පාලකයොත් එක්ක ගුටි ගහගන්නවත් යන සමිතියක් නොවේ. පොදුවේ සේවකයින්ට සිද්ධ වෙන තමන්ගේ සාමාජිකයින්ට සිද්ධ වෙන දේවල් ගැන කතා කරනවා නම් අන්න වෘත්ති සමිතියෙන් කෙරෙන දේවල්. ස්ට්‍රයික් කරනවා කියනක වෘත්ති සමිතියක් සතු අවසාන ආයුධේ. අවසාන ආයුධේ. ඒක පාවිච්චි කරන්න දැනගන්න ඕන. එතනදී අරගලයට යනකොට මහත්වයෝ තියෙනවා කේවල් කරන්න. පාලකයොත් එක කේවල් කරන්න ඕන අපි. ඊළඟට කේවල් කිරීම බැරි වුණොත් තර්ජනය කරන්න සිද්ධ වෙනවා.
එක් දිනක වර්ජන දෙදිනක වර්ජන ඒ වගේ ඒව කරන්න තියෙනවා. බැරිමුණාම තමයි වැඩ වර්ජනයකට යන්නේ. මතක තියාගන්න ඔබතුමා සභාපතිවරයෙක් කිව්ද කියන්නේ වැඩ වර්ජනයකට අපි ගියොත් නොහිතපු විදිහට වැඩ වර්ජනේ තව ඇදිලා ගියොත් ඈතට එහෙම වෙන්න පුළුවන්. පාලක බොහොම දරුණු වෙන්න පුළුවන්. බොහොම කළු චරිත වෙන්න පුළුවන්. එහෙම ගියොත් වෘත්තීය සමිති නායකයින් දැනගන්න ඕන තමන්ගේ සමාජිකයින්ගෙත් කොහොමෙන් හරි කැමැත්ත අරගෙන හරි වෙලාවට දැන් ඉතින් තවදුරටත් යන්න බෑයි කියලා නිර්භීතව පසුබහින දැනගන්නත් ඕන. එතෙක් කලක් ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළ ලිපි ගණන සිංහල භාෂාවෙන් සිදු කිරීම මෙම කාලය තුළදී ආරම්භ වී තිබේ. එකල විද්‍යාලංකාර විශ්වවිද්‍යාල ලෙසින් ඇරඹි කැලණිය විශ්වවිද්‍යාලය මුල්වරට මධ්‍යම කාරක සභිකයන් මගින් සංගමය හා සම්බන්ධ වූ අතර 1966 වර්ෂයේදී ලිපිකාර හා කාර්මික සේවා සංගමය කැලණිය විශ්වවිද්‍යාල ශාඛාවක් පිහිටවනු ලබයි. එදා විද්‍යෝදය විශ්වවිද්‍යාලය හෙවත් වර්තමානයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 1962 වර්ෂයේ සිට මධ්‍යම කාරක සභාව නියෝජනය කළදී 1968 වර්ෂයේදී ශාඛාවක් පිහිටුවා ගැනීම මගින් සංගමයට තවත් ශක්තියක් එක්වුවා. ලිපිකාර හා කාර්මික සේවා සංගමය මොරටුව විශ්වවිද්‍යාලයේ ශාඛාව 1973 වර්ෂයේ ජුනි මස 18 වන දින ආරම්භ විය. 1979 වර්ෂයේදී දකුණු ලක රොහුණු විශ්වවිද්‍යාලයේද ශාඛාවක් ආරම්භ විය. 1981 පැවති ඉල්ලීම් සලකමින් ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ විවෘත විශ්වවිද්‍යාල ශාඛාව ආරම්භ වීම මෙකල සිදුවේ. ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් NICH පෙරේරා සහෝදරයා 1991 වර්ෂයේදී පැවති සංවත්තර සභා රැස්වීමේදී ප්‍රධාන සභාපති ධුරයට පත්වෙයි. එහිදී ලේකම් ධුරය ලොකුගමගේ සහෝදරයාට හිමිවනා තරම් ඇන්ඩ්‍රියස් කරුණාරත්න සහෝදරයාට ආණ්ඩාකාරික ධුරය හිමිවේ. මගේ සභාපති ධුරය දරන කාලයේදී අන්තර් විශ්වවිද්‍යාල වෘත්ති සමිති සම්මේලන සමග ඒකාබද්ධ වී අපි අරගලයක් කරා. අරගයක් කළා එක රැයක අධ්‍යාපන අමාත්‍යතුමා සමග කරපු සාකච්ඡාවකදී ඉල්ලීම් විශ්වවිද්‍යාල සේවකයන් වෙනුවෙන් ලබා දුන්නා. ඒ අතර විශ්‍රාම වැටුප් ක්‍රමය, නිදහස් දුම්රිය බලපත්‍රය, විශ්වවිද්‍යාල සේවකයන්ගේ දරුවන්ට රැකියාවට ලබා ගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දීම, විශ්වවිද්‍යාල සේවා අභ්‍යාචන මණ්ඩලය පිහිටුවා ගැනීම, ඔය ආදී වශයෙන් නිවාඩු 45 සියලුම සේවකයන්ට ක්‍රියාත්මක කරවීම ආදී විශේෂ කරුණු රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් අපි සටනක් කළා 30% දීමනාව, හිඟ හිට වැටුම් දීමනාව ආදී දේවල් ලබා ගත්තා. ඒ වගේම වැඩ වර්ජන කළා. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන හැම අවස්ථාවකදීම විශ්වවිද්‍යාල සේවකයන්ටත් ඒ සාපේක්ෂව වැටුප් වැඩි කළ යුතුයි කියන තර්කවලට ගිහිල්ලා ඒවා ලබා ගන්න කටයුතු කරා. විශ්වවිද්‍යාලවල පාලක සභාවලට සේවක නියෝජිතයින් පත් කරවා ගැනීම යන ඉතාම වැදගත් කාර්යයක් අපි වැඩ වර්ජනය කරලා දිනාගත්තු අයිතීන් හැටියට කියන්නට පුළුවන්. 88-89 දීසන සමයේ හමුදාව පොලිසිය මැදිහත් වෙලා අපිව මර්ධනය කරන්න සූදානම් වුණත් අපි ඒවට පසුබට උනේ නැහැ. ඒවට ඉදිරියටම ගිහිල්ලා 88-89 වර්ෂයේදී ඒ බීසන් සමයේදී එක මාසයක් එක දිගටම
වැඩවර්ජනයක් කල්ලා අපේ අයිතිවාසිකම් අපි ලබාගන්න විශ්වවිද්‍යාල සේවකින්ට ලබා දෙන්නට අපි කටයුතු කළා. 1996 වර්ෂයේදී වයඹ විශ්වවිද්‍යාල ශාඛාව ආරම්භ වීම මෙම සභාපතිවරයාගේ දූරකාලීදී සිදුවේ. ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ රජරට විශ්වවිද්‍යාලීය ශාඛාව ආරම්භ වීම මෙකල සිදුවු තවත් සිදුවීමකි. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතන ශාඛාවක් ආරම්භ වීම 1999 වර්ෂයේදී සිදුවේ. ලිපිකාර හා කාර්මික සේවා සංගමය තවත් ශක්තිමත් කරනු අස් සබන්ගම විශ්වවිද්‍යාලයට ශාඛාවක් ලැබීම මෙකල සිදුවේ. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පැවත ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ලිපිකාර හා කාර්මික සේවා සංගම ශාඛාවක් ආරම්භ වී මෙකල සිදුවේ. මේ අවධිය තුළ එච්.එම්. විජිතසේන වැනි නායකයින්ගේද සහයෝගය ඇතිව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ශාඛාවක් එක්කර ගැනීම සංගමය ලද තවත් ජයග්‍රහණයකි. මේ අතර ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය සඳහා ලිපිකාර හා කාර්මික සේවා සංගම වෙනම ශාඛාවක් ලැබී මෙකල සිදුවූ තවත් සිදුවීමකි. NICH සහෝදරයාගේ විශ්‍රාමය ආමත් සමගම මෙතෙක් කලක් ලේකම් ධූරය හෙබවූ ලොකුගමගේ සහෝදරයාට සංගමය මෙහෙවීමේ වගකීම හිමිවෙයි. එහිදී ප්‍රධාන ලේකම් තනතුරට ආර්යපාල සහෝදරයා පත්වෙද්දී ඇන්ඩ්‍රියස් කරුණාරත්න සහෝදරයා තවදුරටත් මාණ්ඩාගාරික ධූරයේ කටයුතු කරයි. විශ්‍රාම ගියද සංවිධානාත්මක කටයුතුවල තවමත් නියැලෙන ලොකුගමගේ සහෝදරයා මෙසේ තම අතීත මතකයන් අවදි කරයි. අපි සංගමය බාරගන්න කාලේ වෙනකොට සාමාජික මුදල රුපියල් 2යි. මට මතකයි ක්‍රිකට් පතින් ඇමැතුමා තමයි උසස් අධ්‍යාපන ඇමතුමා සිටි. ඒ කාලේ අපිට ඉල්ලීම් ඉල්ලුවාම නොලැබුණු නිසා අපිට වුණා දීර්ඝකාලීන වැඩවර්ජන කරන මාසිකුත් දවස් 2ක් විතර කරන්න වුණා. ඒකෙදි කුට්ට එක තමයි ප්‍රමුඛතාවය අරගත්තේ. ඉල්ලපු ඉල්ලීම් වලින් 60%ක් විතර ලබා ගත්තා. අපේ කාලේ වෙනකොට ලිපිකාර හා කාර්මික සංගමයේ සුභ සාධන සේවාවන් කිසිදයක් තිබුණේ නැහැ. නමුත් අපි තමයි ඒක ආරම්භ කළේ. මගේ මතකයේ හැටියට 1968 වෙනකන් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට බැඳුණු අයට නිදහස් දුම්රිය බලපත්‍ර පහසුකම් තිබුණා. ඊට පස්සේ ඒක අහිමි කළා. අපේ මේ දීර්ඝකාලීන වැඩවර්ජනයෙන් පස්සේ තමයි අලිත් ඒක ලබා ගත්තේ. අද දක්වා බැඳ සියලුම සේවකින්ට නිදහස් දුම්රිය බලපත්‍ර පහසුකම් ලැබෙනවා. ලිපිකාර හා කාර්මික සේවා සංගමයට පින් සිද්ධ වෙන්න තමයි අද ඔය විශ්වවිද්‍යාල ශාස්ත්‍රයෙන් ජේෂ්ඨෙන්ට කිසිම විභාගයක් නැතුව ඒ තමන්ගේ උසස් වීම ලබන්න පුළුවන්. ඊළඟට මාණ්ඩලික සහකාර ජේෂ්ඨ මාණ්ඩල සහකාරව ඇති කිරීම සම්පූර්ණ ගෞරව හිමි වෙන්නේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයට. මොකද එහෙම ලැබුව කෙනෙක් තමයි මම. ලොකුගමගේ සහෝදරයා සභාපති ධූරයට සමුදෙද්දී ඉතින් ලේකම් ධූරයේ කටයුතු කළ ආර්යපාල සහෝදරයා ප්‍රධාන සභාපති තනතුරට පත්වන අතර සේනාරත්න සහෝදරයාට ලේකම් තනතුරක් එඩ්වඩ් මල්වත්තගේ සහෝදරයාට භාණ්ඩාගාරික ධූරයක් හිමිවෙයි. විශ්‍රාම සුවයේ කල්ගෙවන ආර්යපාල සහෝදරයා තම අතීත අත්දැකීම් මෙසේ ස්මරණය කරයි. මේ කාලේ තමයි ඇත්තට මේ වෘත්ති සමිති අරගල මොකද විශේෂයෙන්ම වැටු අරගලේ සහ වෙනත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සේවක සහෝදර සහෝදරයන්ට අවශ්‍ය වූ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ශ්‍රේණිගත උසස් වීම ඊළඟට ඒ වගේ කාලය අඩු කිරීම ඒ උසස් වීම සඳහා තිබිච්ච කාලය අවුරුදු 10-12 තිබිච්චවා අවුරුදු 6 දක්වා අඩු කරගන්නට ඒ වගේ දේවල් තමයි ඇත්තටම අපි ඒ සවස්වල කරේ. සාර්ථක වූ සංවත්සරයක් පවත්වනකොට ඒ තමන්ට ලැබෙන සමරු කලාපයේ මම සභාපතිවරයා වශයෙන් ඉන්න කාලේ තමයි අපිට මේක හදාගන්න පුළුවන් වුණේ. ඒකට මගේ තනියම මම කරපු දෙයක්ම නෙමෙයි ඇත්තටම අපේ ලේකම්වරයා බණ්ඩාගාරිකවරයා ඇතුළු
මධ්‍යම සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙම ඉන්න මධ්‍යම කාර සභාවේ සහෝදර සහෝදරයන් එකතු වෙලා තමයි අපි මේ කටයුතු කරේ. ආර්යපාල සහෝදරයාගේ විශ්‍රාම යාමත් සමග සේනාරත්න සහෝදරයා සභාපති තනතුරට පත් වුණා අතර නීල් ගාල්ලගේ සහෝදරයාට ලේකම් ධූරය හිමි වෙද්දී එඩ්වඩ් මල්වත්තගේ සහෝදරයා භාණ්ඩාගාරික ධූරයේ තවදුරටත් කටයුතු කරයි. විශ්වවිද්‍යාල කිහිපයක් ඔස්සේ සංගමය වෙනුවෙන් කටයුතු කර සේනාරත්න සහෝදරයා ප්‍රධාන සභාපති ධූරයට පත් වුණේ වයිම විශ්වවිද්‍යාලය තුළ සේවය කරමින් සිටියදී. 2003 මම ප්‍රධාන ලේකම්වරයා විදිහට පත්වෙද්දී තිබිච්චි විශ්වවිද්‍යාල පද්ධතියට තිබිච්චි විශාලම ප්‍රශ්නය තමයි වැටුප් විෂමතා ගැටලු. ඒ වැටුප් විෂමතා ගැටලුව නිරාකරණය කරන්න සංවර්ධන පරිපාලන ආයතනයට විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා වැටුප් ක්‍රමයක් හදන්න බාර දුන්නා. මෙන්න මේකෙන් තමයි ඉස්සර ජනප්‍රිය කොළපාට වාර්තාවයි රතුපාට වාර්තාවයි කියන වාර්තා දෙකක් ආවා. කොළපාට වාර්තාව තමයි ඒ හොරෙන් ඉදිරිපත් කරපු වාර්තාව. රතුපාට වාර්තාව අපිට නිකුත් කරපු වාර්තාව. වාර්තා දෙක අහෝසි කරලා එක වාර්තාවක් අරගෙන විශ්වවිද්‍යාල පද්ධතියට ඒ වෙද්දි තිබිච්චි ගැටලු වැටුප් විෂමතා ගැටලු යම් ප්‍රමාණයකින් නිරාකරණය කරගන්න අපට හැකියාව ලැබුණා. සභාපතිවරයා ඉදිරිපත් වුණාට පස්සේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් හැකියාව ලැබුණා 120 දීමනා විශ්වවිද්‍යාල ප්‍රජාගත 120 දීමනා දෙකක්. ඒ කියන්නේ 140ක් ලබා ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ කාලයේදී තවත් මට මතකයි අපිට හැකියාව ලැබුණා 2012 අවුරුද්දේ විශ්වවිද්‍යාල විධායක නිලධාරි අධ්‍යන සහායක ඒ වගේම පරිපාලන නෝන වෘත්තීය සමිති සියල්ල නියෝජිතයෙක් එකට එකතු කරලා එක වේදිකාවකට ගෙනත් අපි 6206 චක්‍රලේඛයත් UGC 975 කියන චක්‍රලේඛයත් සම්බන්ධයෙන් අපි සියල්ල එකතු වෙලා අරගල කරා. 2012 වර්ෂයේදී සේනාරත්න සහෝදරයාගේ විශ්වාම යාමත් සමග ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ සුක්කාන්ම හිමිවන්නේ එඩ්වඩ් මල්වත්තගේ සහෝදරයා වෙතට. ලේකම්වරයා ලෙස නීල් ගාල්ලගේ සහෝදරයා තවදුරටත් කටයුතු කරද්දී AAL අධිකාරී සහෝදරයා භාණ්ඩාගාරික ධූරයට පත් වේ. 97 වර්ෂයේ මම සාකා භාණ්ඩාගාරික ලෙස විශ්වවිද්‍යාල ලිපිකාරා කාර්මික සේවා සංගමයේ මධ්‍යම කාරක සභාවට එකතු වෙනවා. මධ්‍යම කාරක සභාව තුළදී ප්‍රධාන නිලධාරීන්ට අමතරව මට හම්බ වෙනවා දක්ෂ හොඳ නිලධාරි පරපුරක්. ඒ අතර මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ආනන්ද මහීපාල සහෝදරයා, RMW රත්නායක සහෝදරයා, මහින්ද ඥාන සහෝදරයා, රෝහණ විශ්වවිද්‍යාලයේ කඩවතාරච්චි සහෝදරයා, විජිත සේන සහෝදරයා, එතකොට දයානන්ද වික්‍රමසිංහ සහෝදරයා, ආර්යපාල සහෝදරයා, රත්නසිරි සහෝදරයා, කුලරත්න සහෝදරයා වගේ වයඹ විශ්වවිද්‍යාලේ, RM චන්ද්‍රපාල සහෝදරයා, රැයනල් මල්ලත්ගේ සහෝදරයා වගේ කොළඹ විශ්වවිද්‍යාලේ ගුණතිලක සහෝදරයා, ඒ අය මතක් කරන්න ඕන. මොකද අපේ සංගමයේ දියුණුව උදෙසා මධ්‍යම සභාව තුළ විශාල මෙහෙයක් සිදු කරපු අය. වසර 12ක් මම ප්‍රධාන භාණ්ඩාගාරික ධූරයේ ගත කරනවා. සභාපති ධූරයට 57 සංවත්සරයේදී බණ්ඩාරවේදී පත් වෙනවා. අපි www.kukta.com කියලා වෙබ්සයිට් එක විවෘත කරා මධ්‍යම කර සභාවේ අපි සාකච්ඡා කරලා. මොකද අලුත් තාක්ෂණයට මේ සංගමය එකතු කරන්න නැත්නම් අලුත් අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට අපි මේක 2015 වර්ෂයේදී ආරම්භ කරා. විශ්වවිද්‍යාල පුරා විහිදිච්ච පැතිච්ච ප්‍රධානම සංගමය විදිහට අපි අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ නායකත්වය දෙමින් දැවන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙමින් පහුගිය කාලය තුළ අපි MCA දීමනාව 145කින් අපි වැඩි කරගත්තා. ඒත් එක්කම විශ්වවිද්‍යාල පද්ධතියේ දැවන්තම දීර්ඝතම දින 48ක වෘත්තීය සමිති අරගලේ මේක සේවකයාට කිසිදු හානියක් නැතුව ඔවුන්ගේ සියලුම වැටුප් මේවා ආරක්ෂා කර දෙමින් අවම හානියක් තුළ වැඩිම වරප්‍රද ගණනාවක් කරන් දෙන්න පුළුවන් වුණා. වසර 60ක් වෙන මේ සංගමයේ අපි මේ වෙලාවේ වඩාත් කල්පනා කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ අධ්‍යාපනයේ මීටත් වැඩිය ගුණාත්මක තත්ත්වයට ගෙනියන්නේ කොහොමද හා අපේ සමාජිකත්වය විශ්වවිද්‍යාල ප්‍රජාවේ අනිකුත් අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නේ කොහොමද කියන එක මග හෙලිපේලි කරගෙන තමයි අපි මේ ඉදිරි ගමන් මග විවර කරගන්න උත්සාහ කරන්නේ. ලිපිකාර
කලමනාකරන සහකාර හා කාර්මික සේවා සංගමයේ ලාබාලතම සමාජිකයා ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ශාඛාව ආරම්භ වන්නේ එඩ්වඩ් මල්වත්ත සහෝදරයාගේ සභාපති ධූර කාලය තුලදී. අනදින කාර්ය මණ්ඩලයේ වෘත්ති සමිතියක් වශයෙන් අතීතයේ සිට ජයග්‍රහණ අතරට අපි පැවරුවා නඩුව. අභියාචන අධිකරණ නඩුවේ තීරණය සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදු වුණා. ජීවන නීතම් දීමනාව විශ්වවිද්‍යාල අරසාද කරමුදලට විශ්‍රාම පාරිපෝෂිතයට විශ්‍රාම වැටුපට ගන්නේ කිරිප 900 කොමිසම සභා චක්‍රලේඛ 952 සහ 14211 චක්‍රලේඛ නිකුත් කිරීම කටයුතු කරා. තවද උපායධාරීන්ට වැටුප පරදක 3 වැටුප පරද 4ක් ලබා දීමට සංගමයේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා කතරගම ප්‍රදේශයෙන් නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට සීලු කටයුතු සූදානම් කරලා මේ අවස්ථාවේදී ඉඩම් අත්පත් කර ගැනීම කටයුතු සිදු කරමින් පවතී. වත්මන් සමාජිකත්වයේ සඳහා වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කරමින් සහ ඒ සම්බන්ධ අරගල කරමින් එඩ්වඩ් සහෝදරයාගේ දූර කාලය තුළ සංගම විශ්වවිද්‍යාල ප්‍රජාව වෙනුවෙන් ඉටු කරන ලද මෙහෙය ප්‍රශංසනීය වේ. තවත් වර්ධනය කරගන්න ලිපිකාර කළමනාකරන සහකාර හා කාර්මික සේවා සංගමය ලෙසින් නම්තබෙන සංග අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනය තුළ මෙන්ම වැටුප් සම්බන්ධ කටයුතුවලදී ඒකාබද්ධ කමිටුව තුළද පෙරමුණ ගන්නා ප්‍රමුඛ සමාජිකයා වේ. වැටුප් සම්බන්ධ කාරණාවලදී මෙන්ම වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නවලදී නිරතුරුවම අවධානයෙන් සිටින ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කරමින් ලිපිකාර කළමනාකරන සහකාර හා කාර්මික සේවා සංගමය මගින් බව නොරහසකි. අභිමානවත් 60 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකාර කළමනාකරන සහකාර හා කාර්මික සේවා සංගමය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ විශ්වාසය සහ ගෞරවය අකණ්ඩව දිනාගන්න එක්ව නැගිටුම යන තේමාව ඔස්සේ කටයුතු කරමින් සිය වෘත්තීය අරගල ප්‍රමුඛ නායකත්වය විසිලස ලබා උගත් බුද්ධිමත් අනාගත පරපුරක් මිහි කිරීම දෙසා කැපවී සිටින විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අයිති සුරක්ෂිත කරමින් අපි මානවත් සේවයක් ඉටු කිරීම දෙසා මගහසන නිර්මාණය කරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකාර කළමනාකරන සහකාර හා කාර්මික සේවා සංගමය එදා මෙන්ම අදත් අද මෙන්ම හෙට ස්වකීය වගකීම නිසි කල නිසි ලෙස සිදු කරන්නේ.